දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මුතුකින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානං. නිබ්බාන යන මාතෘකාව යට කීපවැත්වෙන අටවෙනි දේශනයේ අද කියන්නේ තිබෙන්නේ ගුරුවර දේශනයේ අවසාන හරියේදී අපි අනිදර්ශන විද්‍යාවේ කෙබඳු එකක්ද කියන තේරුම් ගැනීමත් මධ්‍යම සංගයේ ධක්මනි මන්තනික සූත්‍රයෙන් ගතෝති සාධක උපකාර කරගත හැකි අන්දම ටිකක් තරමද්දුරට සාකච්ඡා කළා. උතෙන්දී අපි පළමුවෙන්ම එක්තරා ඡේදයක් ඉදිරිපත් කරගත්තා. ඒ ඡේදය නැවත මතක කර ගැනීම වශයෙන් සඳහන් කරන්න පුළුවන්. විඥාන අනිදර්ශන අනන්තං සබ්බතෝ පබං සං පඨවියා පඨිත්තේන අනනුභූතං ආපස්ස ආපත්තේන අනනුභූතං තේජස්ස තේජත්තේන අනනුභූතං වායස්ස වායත්තේන අනනුභූතං භූතානං භූතත්තේන අනනුභූතං දේවානං දේවත්තේන අනනුභූතං ප්‍රජාපතිස්ස ප්‍රජාපතිත්තේන අනනුභූතං බ්‍රහ්මාණං බ්‍රහ්මත්තේන අනනුභූතං ආභස්රණං අභස්රත්වේන අනුභූතං සුභකින්නකාණං සුභකින්නකත්වේන අනුභූතං දේහප්ලාණං දේහප්ලත්වේන අනුභූතං අභිපුස්ස අභිපුත්තේන අනුභූතං සබ්බත් සබ්බත්වේන අනුභූතං. මේ ඡේදයෙන් මේ ප්‍රකාශිතලු අදහස වශයෙන් ගත්තොත් මේ අන්තස්සනේ අනන්ත වූ සබ්බතෝපබ සබ්බතෝපබ කියන්නේ හැමපැත්තෙන්ම ප්‍රභාවම් ප්‍රභාවත්තු ඒ අනිදක්ෂණ විඥාණය පෘථිවි පෘථිවියේ පෘථිවිත්වයෙන් පෘථිවිගේ ධාතුවේ පෘථිවි ස්වභාවයෙන් ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයෙන් වායෝ ධාතුවෙන් වායෝ ස්වභාවයෙන් තේජෝ ධාතුවේ තේජෝ ස්වභාවයෙන් ඒ වගේම භූතයන්ගේ භූත ස්වභාවයෙන් දෙවියන්ගේ දෙව ස්වභාවයෙන් ප්‍රජාපතිගේ ප්‍රජාපති ස්වභාවයෙන් ආදී වශයෙන් ඒ කියන ඊට එක් එක් සංකල්පයට අදාළ වූ ඒ ස්වභාවයෙන් ඊට අදාළ ස්වභාවයෙන් විනිර්මුක්තයි මේ අනිදර්ශන විඥානය. ඒ කියන්නේ ඒවට යටත් වුණේ නැහැ අනනුභූතං. ඒ එකී ධර්මවලට එකී සංකල්පවලට ලෝකයා ආරෝපණය කරන යම් ස්වභාවයක් ඇතුත් යම් සත්‍ය ස්වභාවයක් හැටියට ඒ සලකන දෙයක් ඇතුත් ඒක මේ අනිදර්ශන විඥානය සටහන් වන්නේ නැහැ. ඒකයි එයින් විඥානයේ ඊට යටත් නොවනවා කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා එදිනදා ව්‍යවහාරී පාවිච්චි කරන සංකල්ප වලට එක්තරා සත්‍ය ස්වરૂපයක් දෙනවා. ඒවා දැන් මේ ගන්න පුළුවන් ධම්මාරම්මණය හැටියට සිතට අරමුණු වන ධර්ම. ධර්ම කියලා කියන්නේ අපි සිංහල වචනෙන් කිව්වොත් දේවල්. එතකොට ලෝකයා හිතන්නේ මේ කියපු මේ සංකල්ප සමූහයේ යම්කිසි දෙයක් තිබෙනවා කියලා. මේ එක එකක් ගත්තාම හැම එකකම යම්කිසි දෙයක් තිබෙනවා කියලා. යම්කිසි මේ ධම්මාරම්මණ වලින් නැත්නම් මනසට අරමුණු වන දේවල යම්කිසි සත්‍ය ස්වභාවයක් දෙයක් හරයක් තිබෙනවායි කියන විශ්වාසය ලෝකයා තුළ තිබෙනවා. නමුත් මේ රහතන් වහන්සේගේ නිවිත සිද්ධියේ ඒ කියන ඒ ස්වභාවය සතහන නොවන බවයි මෙතනින් ප්‍රකාශ වන්නේ. මේ ධම්මාරම්මණවල සත්‍ය ස්වභාවයක් තිබෙනවායි කියලා සිටීම සාමාන්‍යයෙන් ලෝකයාට ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක්. මත් නිසාද ඒවයි ආරම්මණ වශයෙන් ඒවයි එල්බ ගන්න නම් ඒවයි යම්කිසි හරයක් තිබෙන්න ඕන. හරයක් එත ඒවට ආරෝපණය කරන්නවත් ඕනේ. ඒකට ලෝකයා ආරෝපණය කරනවා ඒවට යම්කිසි හරයක්. ඒක තමයි පොළොවේ පෘථිවිහි පෘථිවි ස්වභාවයක් තිබෙනවා. ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයක් තියෙනවා. ජලයේ ජලයේ ස්වභාවයක් තිබෙනවා. කියලා ඒ විදිහට භූතයන්ට අදාළ වූ ඒ භූතයන්ගේ භූතත්වයක් තිබෙනවා. දේවත්වයක් තියෙනවා. ප්‍රජාපතිත්වයක් බ්‍රහ්මත්වයක් ආදී වශයෙන් වෙනගත් සබ්බස්ස සම්පත් තියෙන මේ හැම දෙයකම
මේ හැම දෙයක් පිළිබඳව මේ ඒ සබ්බත්ත කියලා කියන ඒ තත්ත්වයකුත් ඒ ස්වභාවයකුත් තිබෙනවා කියලා ওই විදිහට ලෝකයා විශ්වාස කරනවා. මේ යම් කිසි සංකල්පයක් ගත්තහම මේ හැම එකකම මේ විදිහට මේ සත්‍ය ස්වභාවයක් දීම නිසා ලෝකයා ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවල් ඇති කර ගන්නවා, සුඛ සංඥාවල් ඇති කර ගන්නවා, ආපේ සංඥාවල් ඇති කර ගන්නවා. වෙන විදිහකින් කියනවා නම් තණ්හා මාන දික්ඛවලට මේ සංකල්ප ආරම්භ කර ගන්නවා. අන්න ඒ ආරම්භ කරගන්නේ ඔන්න ඒ කියපු පටවිත්ව දේවත්ව ආදී ඒ කියන ඒවට ආරෝපණය කළ ස්වභාවලින්. නමුත් මේ අනිදර්ශන විඥාණය මේ කියන ස්වභාවල් වලින් මේ කියන ලෝකයා මේ විදිහට මෝහණය වන මේ ස්වභාව වලින් මිදිලා තිබින්නේ. ලෝකයා මේ භවනාට්ටකේ ලෝකයා සත්‍ය ස්වභාවයෙන් ගන්න මේ භවනාට්ටකේ ගෙපීමත් ලෝකයා සත්‍ය වශයෙන් සලකන මේ සංකල්ප සමූහය පිළිබඳව රහතන් වහන්සේට මෝහණයක් මෝහයක් මේ විඥානේ ඇතිවන්නේ නැහැ. ඒක තවදුරටත් පැහැදිලි වෙනවා මේ බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේම සඳහන් වෙන තවත් පාඨයකින්. මේ බුදුරජාණන් වහන්සේ බක්ඥාදී නිත්‍ය සංඥාවේ නිරය ඇති කරගත්තු මානෙ සමාධියේ බ්‍රහ්මත්වය පිළිබඳව ඇති කරගත්තු නිත්‍ය සංඥාව නිසා ඇතිවෙන මානෙ බුද්ධීමට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම. පතුරුකෝ අහං බ්‍රහ්මේ පතුරිතෝ අභිඥාය යාවතා පතුරිය පතුරිත්තේන අනුභූතං තදබිඥාය පතුරිනාහෝසින් පතුරියානාහෝසින් පතුරිතෝන්නාහෝසින් පතුරින් නීතිනාහෝසින් පතුරින්නාභිවදි. එතුන් මේ කියවෙන්නේ බ්‍රහ්මය මම පෘථිවිය පෘථිවිය වශයෙන් අභිඥාය ඒ කියන්නේ හොඳින් විශිෂ්ට නුවණින් තේරුම් අරගෙන ලෝකයා තේරුම් ගන්න සාමාන්‍ය සංඥාවෙන් නෙවෙයි විශිෂ්ට නුවණින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන පතමින් පතමිතු අභිඥාය යාවතා පතුවියා පතවිත්තේන අනුභූතං තද අභිඥාය. පෘථිවියේ පෘථිවි ස්වභාවයෙන් අනනුභූත වූ ඒ කියන්නේ පෘථිවි ස්වභාවයට යටත් වූ යම් දෙයක් ඇත්නම් මෙතන යම් දෙයක් කියලා එතන සංහන් කරනදී පසුව තේරුම් කරන්නේ ඒක තමයි අර අනිදස්සන විඥානය කියලා. අපි දැන් කලින් සඳහන් කළ අනිදස්සන විඥානය මේ කියන ශ්‍රේණියට කලින් මේ මිනිහ පාටි සඳහන්වන්නේ. එයින් අපිට හඟෙන්නවා අර පෘථිවි ස්වභාවයෙන් අනුභූත වූ යම් දෙයක් ඇද්ද එන්නතන් යම් තාක් දෙයක් ඇද්ද ඒ කියන්නේ අතන යම් අනිදස්සන විඥානයක් ඇද්ද තද විඥාය. ඒ අනිදස්සන විඥානය හරියට තේරුම් අරගෙන ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ වේදෙනවත් පද තුනක් තිබෙනවා. ඒක පිටනඟ වේදෙන පද තුනක් අභිනන්දති අභිවදති අජ්ජෝසායති ඉච්ඡති කියලා නිතර සූත්‍රවල සඳහන් වෙනවා. අභිනන්දති කියලා කියන්නේ තණ්හා වශයෙන් සතුටු වීම, විශේෂ වශයෙන් සතුටු වෙනවා කියන එක අභිනන්දති කියන්නේ. අභිවදති කියලා කියන්නේ මානෙය පිළිබඳව කියාපෑම, යමක් පිළිඅරගෙන කියාපෑම. ඊළඟට අජ්ජෝසායති ඉච්ඡති කියලා කියන්නේ අර දෘෂ්ටි වශයෙන් පැටලී සිටීම. ඒකෝට තණ්හා මාන දිට්ඨි කියන පද තුනට සමාන්තරව වේදෙන පද තමයි අභිනන්දති අභිවදති අජ්ජෝසායති ඉච්ඡති කියන්නේ. එතකොට අන්නේ ඒ පද අතරින් මෙතන අභිවදති කියලා කියන්නේ පතරින් නාභිවදී පෘථිවිය පිළිබඳව මාන වශයෙන් ක්‍රියාපෑමක් නොකෙලින්. එහෙනම් මෙන්න මෙතන අපිට පේනවා එතකොට අර පෘථිවියේ පෘථිවි සංඥාව සාමාන්‍ය ලෝකයා දැඩිව අරගෙන අර විදිහට පෘථිවිය මගේ පෘථිවිය ආදී වශයෙන් මම පෘථිවිය සිටිනවා කියලා ඒ විදිහට ඒ සංකල්ප වලට යම් කිසි නිත්‍ය ස්වභාවයක් ආරෝපණය කරනවා. මේක මේ ලෝකයාගේ මේ භවනාට්ටකය ගෙන යාම සඳහා යොදා ගන්න එක්තරා උපක්‍රමයක්. නමුත් මේ ධාතුන් පවා මේ හැම එකකම ශූන්‍යත්වයක් තිබෙනවා. මෙතන මුලින්ම සඳහන් වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර ගැන. බුදු පියාණන් වහන්සේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ ඒ ශූන්‍යත්වය මේවායේ අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන ඒ නිසාම මේවා පිළිබඳව වැඩිව ගැනීමක් කරන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා හිම කැටයක පෙනෙන දැනෙන තදගතිය නිසා හිම කැටය පිළිබඳව මේ පතුරි සංඥාව දැඩිව ගන්නවා. නමුත් අපි දන්නවා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය හිම කැටයක් තරමක් දුරට රත් කරනකොට ඒක ආපෝ ලක්ෂණය මතු වෙනවා. වැගිරෙන ස්වභාවයෙන් මතු වෙනවා. තවදුරටත් රත් කරනකොට ඒක තේජෝ ස්වභාවයෙන් මතු වෙනවා. තවදුරටත් රත් වෙනකොට ඒක වාෂ්ප බවටපත් වෙලා වායු ලක්ෂණයෙන් ඉස්මතු වෙනවා. ඒ විදිහට මේ ලෝකයා දෙඩිව ගන්න මේ මහාභූත ධර්මවල පවා තිබෙන්නේ එක්තරා අනිත්‍ය ස්වභාවයක්. මෙන්න මේ අනිත්‍ය ස්වභාවය ගැන තිතේ හරි වැටහීමක් ඇති ඒ අවිඥා වශයෙන් වැටහීමක් ඇති විමුක්ත පුද්ගලයා මේ මහාභූත ධර්මයන්ගේ හොල්මන් වලින් කැළඹෙන්නේ නැහැ. මහාභූත ධර්මයන්ගේ හොල්මන් වලට ඒ විඥානය යටත් වෙන්නේ නැහැ. අන්න ඒ බවයි මෙතන කියවෙන්නේ. ඒ වගේම තමයි අනිකුත් සංකල්ප පිළිබඳ සංසාරගත සත්වුන්ගේ ඒ දෙවියන් අතර
මම දෙවියෙක් කියලා හිතනවා. අර බඩු බ්‍රහ්මයා මම බ්‍රහ්මයෙක් කියලා ඒ මාන්නය ගත්තා. ඉතින් ඒවත් හරියට අර හිම කැටයක් වගේම ඇත්ත වශයෙන් කල්ප ගන්න පහුවල හරි අර දිය වෙල යන විදිහේ හිම කැටයක් දිය වෙල යන වගේම දෙයක් තමයි බ්‍රහ්මත්වය කියන එක. එතකොට අර ලෝකයාගේ භවනාටකේ නිත්‍ය වශයෙන් ගන්න සංකල්පවල ඒ පිළිබඳව නිත්‍ය සංඥාවක් ඒ රහතන් වහන්සේගේ විමුක්ත විඥානයේ සතහන් වන්නේ. අන්න ඒක අනිදස්සන විඥානය. ඒ අනිදස්සන විඥානය ඒ වයින් විමුක්තයි. මෙන්න මේ කාරණය අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඒකට මේ විමුක්ත තත්ත්වය තේරුම් ගැනීමට එක්තරා අංගයක් අපිට ලබා ගන්න පුළුවන්. අද මෙතෙක් අපි විවහාර කළ අර චිත්‍රපටි නාට්‍ය ආදිය පිළිබඳ උපමාවේ ඒක නැවතත් අපි සිහිපත් කරගත්තොත් ඒ චිත්‍රපටි නාට්‍ය ආදිවල සාමාන්‍යයෙන් චිත්‍රපටි නාට්‍ය නිෂ්පාදකයින් සමහර විට යොදා ගන්න ත්‍රාසජනක දර්ශන මවාපෑමට යොදා ගන්න උපක්‍රම ඉතාමත්ම සියුම්. දැන් සමහර විට චිත්‍රපටියක නරඹන්නන් ප්‍රේක්ෂකයින් ත්‍රාසයෙන් මුසුපත් කරන අන්දමේ මහා දිනජනීම් මහා මන්දිර දිනජනීම් හැටියට පෙන්වන්න ඒ අය පාවිච්චි කරන්නේ මොනවද? සමහර විට කඩදාසි ගෙවල්. කඩදාසි ගෙවල් වලට ගිනි තියෙනවා. නමුත් ඒක ඒ දර්ශනය නරඹන තැනත්ත මේක රැවටෙනවා. මේක මේ මහා මන්දිරයක් මේ ගිනි අරගන්නේ කියලා. ඒ වගේ සමහර විට මහා භයානක වාහනවල සුරුදක් වීමට සමහර විට සෙල්ලම් බඩු පාවිච්චි කරන්නේ. ওই විදිහට මේ භවනාටකයේ තිබෙනවා මේ විදිහේ ත්‍රාසජනක. දැන් මේ ත්‍රාසජනක දර්ශන ස්වභාවයක් තිබුණාට මොකද මේ தত্ত্বය අර නරඹන්න අත්‍ය වශයෙන්ම තේරුම් ගන්නවා නම් ඒ නරඹන්නට ඒ අවස්ථාවේ වැටහිනවා නම් මේවා තියෙන්නේ මේ කඩදාසි ගිවල් එහෙම නැත්නම් මේ සෙල්ලම් බඩු අධියක් මේ කඳු මුදුන් වලින් පෙරලෙන්නේ කියලා එහෙම හැඟීමක් එනවනේ. ඒ ඇයිද ත්‍රාසය වෙනුවට කියන්නේ හාසයක්. අන්නේ මේ භවනාටකයේ තිබෙනවා අර ත්‍රාසජනක தত্ত্বකු ත්‍රාසජනක தত্ত্বකු. මේ වචන දෙකම අඩංගු වෙන සංවේග කියන වචනේ. මේ සංස්කාරයන් පිළිබඳව සංවේගය ඇති කර ගැනීමදී මේ தত্ত্ব දෙකම අපට කිට්ටු කර ගන්න පුළුවන්. එතකොට මේ රහතන් වහන්සේ සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ මේ සංසාරයේ මේ භවනාටකයේ අර ත්‍රාසජනක தত্ত্বයි. මක් නිසාද? අවිද්‍යාව නිසා. නමුත් අර රහතන් වහන්සේට විමුක්ත පුද්ගලයාට මේ භවනාටකයේ එක්තරා විදිහක සමහර අවස්ථාවල් හාස්‍යජනක தত্ত্বකුත් තියෙනවා. අපිට ඒකට එක්තරා නිදර්ශනයක් හැටියට දක්වන්න පුළුවනි. දැන් බුදු පියාණන් වහන්සේ වගේම සමහර විට මුගලන් මහරහතන් වහන්සේලා වැනි ඒ ඍද්ධිමතුන් වහන්සේලා මේ සංසාරයේ නොයෙකුත් සත්වයින් ඒ දුකද රඟුමක් වගේ මේ ඒ භවවල උපදින ආකාරයේ කර්මානුරූප උපදින ආකාරයේ දැකලා සමහර අවස්ථාවල සිතුප්පාදයක් මද සිනහක් පහළ කළා කියලා සඳහන් වෙනවා. මේක මේ ඇත්ත වශයෙන්ම ඉතිහාසයක් වශයෙන් හෝ අකරුණාවකින් හෝ කරන දෙයක් නෙවෙයි. නමුත් මේක එක්තරා අංගයක් තිබෙනවා. මේ හසිතුප්පාදයක් ඇති කිරීම මේ භවනාටිකේ අර හාසජනක තත්ත්ව දෙකීම වගේ. සමහර විට මහා උසස් තත්ත්වයෙන් ලැබුණු අය ප්‍රේතින් හැටියට එහෙම නැත්නම් ඊටත් වඩා පහත් තත්ත්වවල උපදිනවා දැකලා සමහර විට මේ භවනාටිකේ නිස්සාර බව වටහා ගැනීමෙන් මේ මනසිනාව පහළවන්නේ. ඒකත් හරියට අර නාට්‍යයේ අර පින්නම් කරන දේවල් වල ඇති අනිත්‍ය ස්වභාවය මේවායි මවාපෑම් ස්වභාවය හරියට අවබෝධ වුණු කෙනෙකුට ඇතිවන තත්ත්වය වගේ. ඒ වගේ දැන් මෙතන මේ භවනාටිය ගැන කල්පනා කරලා බැලුවාම මේ සංසාරගත සත්‍යය හරියට අර උද්ධං භාගිය සංයෝජන වලින් ඉහළට ඇදෙන ඌරම් භාගිය සංයෝජන වලින් පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ. මේ නූල් වලින් ඉහළට පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ. මෙන්න මේ රූකඩ රැඟුම දැකලා තමයි අර රහතන් වහන්සේලාට මේකේ මේ නිස්සාරත්වයේ අනුව එක්තරා විදිහක හසිතුප්පාදයක් ඇති යන්නේ. ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ භවනාටකයේ යෙදෙන භවනාටකයේ රඟ දැක්වීමට යෙදෙන මේ ප්‍රධාන මූලිකත්වය තමයි මේ සතර මහා භූතීන් පඨවි ආපෝ තේජෝ වායු. අර දැන් චිත්‍රපටියක නාට්‍යක ආදීක තරා ඒ දර්ශන මවාපෑමට සමහර විට එකම දේ යොදා ගන්න පුළුවන් කීප ආකාරයකින්. දැන් චිත්‍රපටියක එක දර්ශනයක එක ජවනිකාවක පුටුවක් යොදා ගන්න එක තව ජවනිකාවක පාපුටුවක් හැදීර යොදා ගන්න පුළුවන්. තවත් ජවනිකාවක සමහර මේසයක් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් චිත්‍රපටිවල තිබෙනවා මේ දෙබිඩි චරිතර අංගපෑමක්. එකම පුද්ගලයා එකම නළුවා සමහර විට ජවනිකා කීපයක දෙදෙනෙක් හැටියට පෙනී සිටිනවා. මේ භවනාටකයේ තේරිගී තත්ත්වයක් තිබුණේ අත්ත වශයෙන් කල්පනා කරලා බලනකොට දැන් අර ඥාතීන් වශයෙන් එකිනෙකාට ඥායන් නොවුන් කෙනෙකු මේ සංසාරේ නැtei කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. අපි මේ ලෝක චිත්‍රයේ අපේ සමාජ ධර්ම ආදී පිළිබඳව යම් කිසි විප්ලවයක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි මේ කල්පනා කරනවා මේ නෑ සමුදකම් ඉතාමත්ම ඈත කාලයක ආයිති දේවල් හැටියට. නමුත් ඇත්ත වශයෙන් මේ ධර්මානුකූලව කල්පනා කරනවා සමහර විට සත්‍ය සිද්ධාස්යෙන් වුණත්
සමහර විට අර මවකගෙන් කිරිබොන ලදරුවා හෝ ලදරිය සමහර විට ඒ තැනැත්තියගේම මිය ගිය පියා හෝ මව වෙන්න පුළුවන්. අන්න ඒ තරම් මේ භවනාටකයේ අර ජවනිකාවල තිබෙනවා මහා පුදුම හාස්‍යජනක තත්ත්වයක්. මේක ලෝකයාට සාමාන්‍යයෙන් වැටහෙන්නේ නැහැ. මේ හාස්‍යජනක නිසා ලෝකයා එතකොට හිනාවීම නෙවෙයි කරන්නේ සංවේගය ඇති කරගන්නේ. මේ විදිහට ඒකට හසු වෙලා සිටිනා නේද කියලා. අර ආශ්‍රව අනුසය ශක්තිය නිසා මේක මෙහෙම වැටහෙන්නේ නැහැ නෝයේද. ඒ නිසා ක්ලේශ ආදී අපි ඇති කරගන්නව නෝයේද කියලා ඒ විදිහට සංවේගය තියෙනවා. මේ හැම එකකින් මේ ශුන්‍යතාව අනිමිත්ත වශයෙන් මේ ඒ වගේම දුක්ඛ වශයෙන් ශුන්‍යතාව වශයෙන් යම් කිසි අවබෝධයක් ලබන්න පුළුවන් මෙන්න මේ කාරණාව. අර පතු වියාපෝ තේජෝ ආයේ ඒ මහා භූත ධර්මයන් තවා ලෝක ආරම්භයේදී වායි තත්ත්වය ඊළඟට ලෝක විනාශයේදී කල්ප විනාශයේදී විනාශ වල යන ආකාරය ඒව ගැන කල්පනා කරන්න පුළුවන්. අන්න ඒ විදිහටම මේ පුද්ගලයන් පිළිබඳව සත්වෙන් ගැන කල්පනා කළ බැලුවත් අර ඥාති සම්බන්ධයන් අර තරම් සංවේදජනක තත්ත්වයක් තිබෙනවා. මෙන්න මේ කාරණාව තමයි එතකොට අර බුදු පියාණන් වහන්සේ සමහර විට ඔය අර සත්සුරි උගමන සූත්‍ර ආදීදී අලමීව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුම් අලං විරජ්ජිතුම් අලංගුමුච්චුතුම් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සංස්කාරයන් මේ භවනාටකෙද. දැන් සංස්කාර කියන එකට අපි මේ දිගටම යොදා ගන්න අර්ථය තමයි මේ නාටකයක නාට්‍යයක එක් එක් ජවනිකා මවාපෑමට යොදා ගන්න තාවකාලික නැත්නම් මේ වෙලාව පිරිමහා ගන්න යොදා ගන්න උපකරණ වගේ. මේ පුද්ගලයනුත් එහෙමයි අර නළුවන් වගේ මේ කර්මානුරූප උපදින පුද්ගලයන් හිතා ගන්නවා මම දෙවියෙක් මම බ්‍රහ්මෙක් කියලා. ඒ කර්ම ටික ගෙවුනට පස්සේ එහෙම විනාශ වෙලා යන කොහේ යනවත් දන්නේ. ඒ වගේම තමයි උපකරණත් අර පාපුතුව පුතු ආදී වගේ. නමුත් මේකේ රහස මොකද්ද? අර ජවනිකා නරමන ප්‍රේක්ෂකින් මේ එක් එක් ජවනිකාවක දකින්නදී ඒ හැටියෙන් අරගෙන තමයි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. අපි මුලදීම කිව්ව නාට්‍ය නිෂ්පාදනයේ අවසාන කොටස අයිති තවසේ නිෂ්පාදකින්ට නෙවෙයි නරමන්නන්ටි කියලා ප්‍රේක්ෂකයා තමයි හිතේ මේ නාට්‍යයක් මවා ගන්න. එතකොට මේ නාට්‍යයක් මවා ගැනීමට මේ එක් එක් සංස්කාර ගොඩ ගහ ගන්නවා. අර එක ජවනිකාවක පුතුව සමහර විට එකම පුතුව එකම පාපුතුව පුතුව වෙන්න පුළුවන්. ඒක පුතුව හැටියට හිතේ තැන්පත් වෙනවා. ඊළඟ ජවනිකාවක පාපුතුවක් හැටියට දාගත්ත නිසා ඊජිත එකතු වෙනවා. අන්න ඒ වගේම තමයි සත්වයින් පිළිබඳවත් මගේ අසවලා කියලා ඊජිත ඔය විදිහ භවනාටකේ එක්තරා විදිහට සංවේදීජනක තත්වයක් තිබෙන නිසා වෙන්න ඕන. බුදු පියාණන් වහන්සේ අර අනිත්‍යතාව විදහා දක්වන බොහෝ සූත්‍රවල සමහර විට මේ කල්ප විනාශ ආදී ප්‍රකාශන සූත්‍රවල පවා මේ අලමීන සබ්බ සංඛාරයේ සුනිබ්බින්දුතුන් අලංහි රජ්ජිතුන් අලංහි මුච්චුතුන් කියලා ඔයත් ඇති මහණෙනි ඔයත් ඇති මහණෙනි සියලු සංස්කාරයන් පිළිබඳව කලකිරෙන්න නොවැළෙන්න මේවායින් යුදීමට මානේ ප්‍රකාශ කළ කරුණු ටිකක් ඇත කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මෙන්න මේ සංස්කාර කියන එක මේ නිහිතිත ජීවත් වෙන සත්වයාගේ විඥානයේ දැක්වෙන මේ නාම රූප චිත්‍රපටිය නැත්නම් මේ විඥානයේ දෙතන මේ චිත්‍රපටිය වලට මූලික වන අර සේයා රූපටක් වගේ මේ සංස්කාර. මේ සංස්කාර කියලා මේ දැන් ලෝකයේ අප ලෝකයක් එක්තරා විදිහක වේදිකාවක් හැටියට ගත්තොත් මේ ලෝකයේ අපට තිබෙන මේ ගස් කුලං ඒ වගේම සත්වයින් මේ හැම දෙයක්ම ඇත්ත වශයෙන් බලනකොට අර චිත්‍රපටි තිරයක සිනමා තිරයක දැක්වෙන දේවල් වගේ. නමුත් මෙතන රහස මොකද්ද? මේවායේ සංකත ස්වභාවය සාමාන්‍ය ලෝකයට වැටහෙන්නේ නැහැ. මේවායේ තියෙන රාමුව මේ චිත්‍රපටියක් බලනකොට අර චිත්‍රපටිය මේක මේ තිරයේ දැක්වෙන දෙයක් කියලා ඒ හැඟීම නැහැ. ඒ අවස්ථාවේ මේව සත්‍ය දෙයක් සැබෑ දෙයක් හැටියට පේනවා. අන්නේ ලෝකයේ සැබෑ ස්වરૂපය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ජාතං භූතං සමුප්පන්න කතං සංකත මේවච. මේ ලෝකයා මේවා හටගත්තු ඇත්ත දේවල් හැටියට තියෙන දේවල් මේවායි තියෙන්නේ ඇත්ත වශයෙන්ම කතං සංකත. මේවා මේ කරන ලද ගොඩනගන ලද සංස්කාර වලින් සකස් කරන ලද දේවල් කියලා මේවායේ මේ අසත්‍ය ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙහෙත් මතු කරලා තියෙනවා. අනිත් නිසා මේ සංස්කාර කියලා වචනය ගැන විශේෂයෙන්ම මෙතන අපිට හිතා ගන්න පුළුවනි. එයින් අපට හැඟෙන්නේ මේ ලෝකයේ ඇති කෘත්‍රිම ස්වභාවය මේ ලෝකයේ කෘත්‍රිම දෙයක් හැටියට පත් කරන මේ පතරිය ආදී මේ හැම දෙයක්ම සංස්කාර. අන්න ඒක නිසා මේ ඒවායේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇතිව අර අනිදස්සන විඥානය මේවායින් විමුක්තයි. මේ සංකල්පවල ලෝකයා දෙරිප ගන්න මේ සංකල්පවල විමුක්තයි. ඒවායේ බලපෑමක් ඒවායේ හොයමන් වලින් තලින ස්වභාවයක් නැහැ. මේ රහතන් වහන්සේගේ මේ විමුක්ත තත්ත්වය හොඳට තේරුම් ගැනීමට ඉතාමත්ම සරණ ඒ වගේම ගැඹුරු බුදුම අන්දමේ ගාථ හතරක් අපට සොයා ගන්න පුළුවනි. අදිමුත්ත තීර ගාථාවේ මේ අදිමුත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය ඉතාමත්ම පුදුම විදිහේ සිද්ධියක්. ඒ කියන්නේ ඒ අදිමුත්ත රහතන් වහන්සේ මහවණයක් මැදින් වැඩම කරන අවස්ථාවේ පල්හොරු මුලකට අසු වුණා. ඔවුන් සූදානම් වෙනවා මිනිස් බිලියක් දීලා දේව පූජාවක් පවත්වන්න මේ රහතන් වහන්සේ අල්ලගත්ත මරන්න. රහතන් වහන්සේ කිසිම පෙළඹීමක් නැහැ.
මුහුණේ කිසි බයක් සංශාසයක් නැහැ. මේ පොරදෙටි ඇහුවා මේකට හේතුව. අන්න එතකොට අදී උත්තරහතන් වහන්සේ පිළිතුරු දුන්නා, ගාථා කීපකින් පිළිතුරු දුන්නා. ඒ විශේෂයෙන් හතරක් අපට තෝරගන්න පුළුවනි. නක්ඛි චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස දාමිනි අතික්ඛන්තා භයා සබ්බේ කීන සංයෝජනස්සවේ නමී හෝති අහෝසින්ති භවිසංති නහෝතිමි සංඛාරා දුභවිසංති තත්ථ කා පරිදේවන සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සංතතිං තස්සන්තස් යථා භූතං න භයං හෝති ගාමිනි තිනකට්ඨ සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති මමත්තංසෝ අසංගින්දං නක්ඛි නීති නසෝතති. එකතකින් බලකොට මේ ගාථා හතරෙන් අඩංගු වන අර්ථයෙන් කොටසක් හරි යන්තම් අල්ප මාත්‍රයක් හරි අපි මේ කලින් ප්‍රකාශ කළ දේශනාවල ඒ තැන්වල සටහන් වෙලා තියෙනවා. දැන් මුල් ගාථාව ගත්තොත් නක්ඛි චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමිනී. ගාමිනී කියලා අමතන්නේ සොරදිතුවටයි ගම්දිතුව. සොරදිතුව කියලා කියන්නේ නැහැ ඉතින් ගම්දිතුව. නක්ඛි චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස. අනපෙක්ඛස්ස කියන්නේ අපේක්ෂා තණ්හාව ආසාව ආදියක් නැති තැනත්තාට චෛතසික වශයෙන් ඇතුළත දුකක් නැත. අතික්කන්ත භයාතබ්බේ ක්ෂීණ සංයෝජන ශ්‍රී සීරුම භව සංයෝජන ක්ෂේකර තැනත්තා විසින් සීරුම භය ඉතිවන ලද්දේ වේ. දැන් මේ ගාථා විතර අපි කලින්ම කල්පනා කරලා බලමු. දැන් මෙතන කියවන මේ නති චේතසිකං දුක්ඛං අපි කලින් දේශනේ කියන සංකේතනීය සූත්‍රයෙන් මුල් තැන තියාගෙන ප්‍රකාශ කළ එක්තරා දේශනයකදී අපි ප්‍රකාශ කළා අර කය වචනීය මනස කියන ඒවා සත්ව වශයෙන් ගත තැනත්තාට මේ අර අධ්‍යාත්මික ආධ්‍යාත්මික වශයෙන් අධ්‍යාත්ම සුඛ දුක්ඛං ඒ කියන්නේ අවිද්‍යාවත් ඒ වාසේස ගිරා විනෝධා සෝ කායෝති පිනෝති සා වාචාති පිනෝති සෝ මනෝති පිනෝති චිත්තං තං නොහෝති වත්ථං තං නොහෝති ආයතනං තං නොහෝති අධිගණං තං නොහෝති යම් පත්‍යාස අධ්‍යාත්ම සුඛ දුක්ඛං කියලා ඒ ආකාරයෙන් අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ අවිද්‍යාවගේ වාසේස ගිරා විනෝධී ඒ රහතන් වහන්සේට කය කෙරෙහි යන හැඟීමකුත් නැහැ. සෝ කායති කිනෝති. අර ලෝකයා සාමාන්‍ය කය කෙරෙහි කරගෙන මේ ඝන සංඥාවෙන් ගත්ත මේ කය සංඥාවකුත් නැහැ. ඒ වගේ තම වාචාති කිනෝති. ලෝකයාගේ මේ වචනය මේ වචනයෙන් කරන මේ සංස්කාර රැස්තුන සංස්කාර ආදී තනි මූලික හේතු මේ වචනයට සත්‍විතාවක් දී මේ භාෂා ආදී විවහාරයේ ප්‍රේමයට දෙන සත්‍විතාව. ඒක නැහැ. සාවාචාන හොති. සෝ මනෝති කිනෝති. දැන් අපිට කෙනෙක් දැන්නහම අපිට සමහර විට හිතන රැක් වෙන්නේ මේ වචනවලට දීපු සත්‍විතාවන් නෝ. ඒ වගේම දැන් සෝ මනෝති කිනෝති. ඒ චිත්තත් ඒ විදිහටම අර ඇති වෙන තියෙන මේ සංස්කාර සමූහය මගේ හිත කියලා ගන්නවා. සෝ මනෝති කිනෝති. අන්න ඒක නිසා චෙත්තං තං නමෝති වත්තං තං නමෝති ආයතනං තං නමෝති අධිකරණං තං නමෝති යම් පත්‍යාස උපද්ධති අධ්‍යත්තං සුඛ දුක්ඛං අතුරුකින් සුඛ දුක්ඛ ඇතිවීමට සුඛ දුක්ඛ ආදී ඇතිවීමට හේතු වූ යම් කෙකක් ඉඩමක් ආයතනයක් කාරණයක් තිබුණනම් ඒව නැහැ. අන්න ඒ අදහසයි එතකොට මෙතන මේ කෙටියෙන් සඳහන් වෙන නක්ඛි චේතසික අනුරූපං. හරි චෛතසික වශයෙන් මේ සෝර මුල විසින් නැත් වශයෙන් මේ ස්වාමීන් වහන්සේ මරණයට පත් කළත් එයින් චෛතසික වශයෙන් දුකක් නැහැ. මගේ ශරීරය කියලා නැහැ. මක් නිසා ධර්මාරය ඉදිරි ගන්න එන්න කලින් අතහැරලා ඉවරයි. එතකොට ඒ අදහස මේ පළමු ගාථාව සඳහන් වෙන ඊළඟට. ඒ වගේම ඊළඟ ගාථාව අපි කල්පනා කරලා බලමු. බලුවාම ඒකෙත් හොඳ මේ ශූන්‍යතාව පිළිබඳ හැඟීමක් එනවා. නමී හෝති අහෝසින්ති භවිසන්ති නහෝති සංඛාරා විභවිසන්ති තත්ත කා පරිදේවන. නමී හෝති අහෝසින්ති මට වැටහෙන්නේ නැහැ මම හිටියා කියලා. මම වීමි යන අදහසක් මට වන්නේ නැහැ, මට ඇතිවන්නේ නැහැ. භවිසන්ති නහෝති මම වන්නේ යන අදහසකුත් මට ඇතිවන්නේ නැහැ. මේ කියන්නේ මට අතීතයක් තිබුණා, අනාගතයක් තිබුණා කියලා එනගීමක් මට එන්නේ නැහැ. භවිසන්ති නහෝති සංඛාරා විභවිසන්ති මට වැටෙන්නේ මේ මෙච්චරයි. සංස්කාරයන් විනාශ වෙලා යනවා. සංස්කාර ගොඩක් අතීතේ වුණත් ඒකයි අනාගතේ වෙන තියෙන්නේ මෙච්චරයි. සංඛාරා විභවිසන්ති තත්ත කා පරිදේවන. ඒ නිසා එයිලා කවර වැළපීමක්. මම මෙතන මේ ඉතාමත් වැදගත් අදහසක් සඳහන් කරනවා. මේක අපි තවදුරටත් විස්තර කරොත් එතන නිවන පිළිබඳවයි මේ දේශනා මාලාව යන්නේ. මේ නිවන පිළිබඳව මේ දේශනා ආදී පවත්වන්න සිද්ධ වුණේ මේක පිළිබඳ නොයෙකුත් සිද්ධියේ මතිමතාන්තර තිබෙන නිසා. අපි ගන්න ඉලක්කය කුමක්ද කියන එක ගැනවත් හරියට වැටහීමක් නැහැ. බෞද්ධින් අතර පමණක් නෙවෙයි බෞද්ධින් අතර. දැන් මෙතන මේ හොඳ කාරණා කීපයක් මතු කර ගන්න පුළුවන්. මේ භවය පිළිබඳව මෙතන මේ කතා කරන්නේ. මේ රහතන් වහන්සේ අතීත භවවල ප්‍රතිකුත් ආත්ම භව ලබන්නේ නැති ප්‍රේතින් නැතිට බ්‍රහ්මින් නැතිට දෙවියන් නැතිට මානුෂයන් නැතිට. එතකොට මෙතන මේ කියන්නේ බොරුවක් නෙවෙයි. මොනේ හොති අහෝසින් කිව්වම හිටියා කියලා හැඟීමක් මට ඇති වෙන්නේ නැහැ කියලා අදහස් කරන්නේ මොකද්ද? අර
සාමාන්‍යයෙන් ලෝකයා දැන් අතීත භව දැක්කලා එහෙම නැත්නම් අර අවිඥාලාදී හිම අතීත භව දැක්කලා කල්පනා කරන්නේ මම 80 ලාත්මේ සිටියා මම දෙවියෙක් කියලා බ්‍රහ්මෙක් කියලා කියන තමාලියට මාන්නය පිටල් ගන්නවා තිරිසනක ප්‍රේතෙක් වෙනුත් යනුව යම් කිසි සිත දුර්වල කර ගැනීමක් තියෙනවා අනේ විදිහට කප්පයක් මේ රහතන් වහන්සේටම පේන අතීතයේ තිබුණේ මේ සංස්කාර කොට අනාගතයේ තිබුණේ මේ සංස්කාර කොට අර චිත්‍රපටියේ අර ඔක්කොම මේ මනෝතයම් කොටක් කියලා හැඟීම වටහින් ඇති කරගත්තු නරුමන්නා වගේ ප්‍රේක්ෂකයා වගේ ප්‍රඥාව නිසා තියෙන සත්‍ය මේ හොති ආලෝසින්ති භවිසන්ති නොහොතිනි සංකාරා රූපවිසන්ති තත්ථකා පරිදේවන ඒක නිසා මෙතන වශයෙන්ම වැළපෙන දෙයක් නැහැ කියන එක මේ தත්ත්වය මේ සංස්කාර කියන එකට අපි එක් අවස්ථාවක සඳහන් කළා මේ ගැත්ත වශයෙන්ම භවයේ තිබෙන මහා දඟලීම් රසක් සහ දඟලීම් රසක් කියලා මේ දඟලීම් ගැන කියනකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔය කඹයක් වරපටක් ආදී දෙකීමේදී කෙරෙන දෙයක් මේ දඟ වැටෙන එක දඟ වැටෙනවා දඟලිනවා එතකොට මේ එක්තරා උපමාවක් පොඩි නිදර්ශනයක් ආශ්‍රයෙන් සරල උපමාවක් ආශ්‍රයෙන් අපිට මේ භවය පිළිබඳව දැන් භවය භව නිරෝධයත් කියන මෙන්න කාරණා දෙකයි මේ ඉතාමත් වැදගත් වන්නේ බුදුන් හඳුන්වලා තියෙන භව නිරෝධ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන මම මේ භව නිරෝධය ගැන දේශනා කරනකොට මේ අත්තම්මයි මට චෝදනා කරන උච්ඡේදවාදීන් විශේෂයෙන්ම ආත්මවාදී ගත්ත බමුණන් නමුත් ආත්මවාදී ගත්ත බමුණන් තීර්ථකින් පමණක් නෙවෙයි සමහරවිට බෞද්ධ පඬිවරුන් පවා මේ බයයි මේ නිවන අභාව මාත්‍රයක් කියලා භව නිරෝධය කියන වචනෙට බයයි ඒක නිසා තමයි නොකුත් විදිහේ ගූඪත්වයක් ආරෝපණය කරන්නේ නිවන පිළිබඳව මොකද්ද අමුතු එකක් මේක කියලා එතකොට මෙතන රහස කුමක්ද අර භවය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන විශේෂ දර්ශනය පිළිබඳ අවබෝධයක් නැතිකම ලෝක සම්මත භවය ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පහළ වීමට කලින් භවය පිළිබඳව ලෝකයා කල්පනා කර යම් විසත් පදාර්ථයක් සදාකාලික නිත්‍ය පදාර්ථයක් මේ භවය කියන්නේ එතකොට මේ ඔවුන්ට මේ සත් පදාර්ථය විනාශ කිරීමක් තමයි අර උච්ඡේදය කියලා කියන්නේ මම මාගේ කියලා ගත්තෝ ආත්ම තත්ත්වය බුදු පියාණන් වහන්සේ කාරික ප්‍රතිජනන උපාධර්මයට අනුව මේ භවය විස්තර කරන්නේ උපාදාන පත්‍ය භව උපාදාන නිසා මෙතන භවයක් පවතින්නේ අනෙතන ඉක්කාමක වැදගත් කාරණයක් අල්ලා ගැනීම නිසායි භවයක් පන්නේ දැන් අපි අර කියාපු අර පාපුටුවක් වුණේ ඒ පාපුටුවක් හෙජ්ජ පාවිච්චි කිරීම නිසා ඒක පුටුවක් හෙජ්ජට අල්ල ගත්තොත් ඒක පුටුවක් ඒ ජවනි කාලේ ඒක පුටුවක් ඒක මිනිසයක් හෙජ්ජට අල්ල ගත්තොත් ඒක මිනිසයක් ඊළඟට ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් දැන් නාට්‍ය ජවනිකාවක එකම නිහි කෑල්ල ඒක ඉල්බ ගත්තොත් ඒක හැරමිටියක් ඒක අමෝරණ ගත්තොත් ඒක අලියක් මුදුරක් එන්නේ විදිහට ලෝකයා මේ සත්‍ය වශයෙන් දේවල් හැටියට ගන්න දේවල් වල දෙයක් නැහැ ඒ දේවල් හැටියට තියෙන්නේ සංඝා මාන දිට්ඨි වශයෙන් මේ චෛතසික හේතුන් මෙතන තියෙන චෛතසික හේතුන් ගොඩක් ලෝකයා අමතක කරනවා ඒවට සංකල්ප ප්‍රඥප්ති ආරෝපණය වුණාට පස්සේ ඒ සත්‍ය දේවල් හැටියට හිතාගෙන හොඳට බෙදා හදාගෙන අර විදිහට දැන් අර පුටුවෙහි පුටුව උඩ පුටුව තුල පුටුව මගේ ආදි වශයෙන් තවදුරටත් ඒවා නිකුත් විදිහේ සංකල්ප මඤ්ඤණාවල් ඇති කර ගන්නවා. උන් ලයිනිගේ තත්ත්වයක් මේ රහතන් වහන්සේගේ අර විමුක්ත සිතේ නැහැ. අන්න ඒකයි මෙතන කියන්නේ අර උපාදාන පත්‍ය භව තේරුම් ගන්නවා මේක උපාදානය නිසා සාමාන්‍ය ප්‍රතිසම්බාධ ගැන විස්තර කරනකොට උපාදාන පත්‍ය භව කියන හිතන්නේ මේ භව උපාදාන නිසා ඊළඟ භවයක් ඇති වුණා කියලා. නමුත් මේක මේ මොහොතක් පාසවන දෙයක්. දැන් මම මේක මේ අතින් අල්ලගෙන සිටින මේ වටාත්ත මේ වටාත්තක් වුණේ මේ ඒකට ගත්ත ප්‍රයෝජන නිසා මේක වෙන දෙකින් හැදුවත් මේකට වටාත්තක් කියනවා. නමුත් මේක මේ ගන්න ප්‍රයෝජනය අනුවයි. මේක වෙන දෙයකට යොදන්න මේ පටන් ගත්තේ මේ දඟලීම් සහ දඟලීම් සමූහයක් කියලා මේ භාවය. මේ භාවය තියෙන්නේ දඟලීම් සහ දඟලීම් සමූහයක්. පොඩි නිදර්ශනයක් වශයෙන් අපිට සිහියට නඟා ගන්න පුළුවන් නම් දැන් අපි දන්නවා කඹයක් අඹරනකොට අපි දන්න වරපටක් කඹයක් වරපටක් ඇඟිලිම ආදීදී කරන දෙයක් තමයි දෙදෙනෙක් දෙපැත්තකින් දගෙන මේක දඟලනවා. දඟලෑමකින් තමයි කඹයක් අඹරන්න පුළුවන්. එතන වරපටක් අඹරන්න පුළුවන්. දැන් වරපටක් අඹරීමට නම් අපි අන්ති ජීවිතයක් නිසා වරපටක් මුතෙන් දිගන්නවා. ගල් කීපයක් එකතු කරන දැන් තුන හතරක් හරි අරගෙන දෙන්නේ දෙපැත්තකින් මේක අඹරන්න ආරම්භ කරනවා. ආරම්භ අඹරන්න පටන් ගන්නවා. අරඹනවා. එතකොට සාමාන්‍යයෙන් මේ අඹරීම සඳහා කරන්න ඕනේ එක්කෙනෙක් එක පැත්තට අඹරන අතරේ අනිත් එකිනෙක අනිත් පැත්තට අඹරනවා. එතකොටයි මේ අත් වශයෙන් එක වරපටක් වන්නේ. නමුත් මෙතෙන්දී අපි හිතා ගන්න ඕනේ නිදර්ශනයක් සඳහා මේ විදිහට අඹරන්න සූදානම් වෙන අවස්ථාවේදී මදින් කවුරු හරි මේක අල්ල ගන්නවා. අර දුන්නා ඒක දැක්කම යම්කිසි හේතුවකින්.
නදීන් කවුරු හරි මේ වරපට අඹරන අවස්ථාවේදී අල්ල ගන්නවා, තදින් අල්ල ගන්නවා. මේ දෙන්නත් අඹරගෙන යනවා. හැබැයි පොඩි වැරදීමක් වෙනවා. සාමාන්‍යයෙන් අපි කිව්වා අර අඹරන්න නම් මේ දෙකත්ව විරුද්ධ පැතිවලට අඹරනවා. නමුත් මේ දෙන්නම එක පැත්තටම අඹරන්නේ. මේක මේ දෙන්නත් වැටෙන්නේ නැත්නම් මැදෙච්ච නැට වැටෙන්නේ නැත්නම් මකුලසාදාර නදීන් අල්ලගෙන ඉන්න නිසා. අර උපාදානයේ නිසා මේ කියන දඟලීම, මේ කියන දඟලීම ඇත්ත වශයෙන්ම දඟලීමක් නොවන බව වැටහුණා නෑ. අර උපාදානය නිසාම හැබැයි මේක දඟලීමකුත් වෙනවා. අර නදීන් අල්ලගෙන ඉන්න නිසා කඹයක් වගේ දෙයක් අඹරෙනවා. කඹයක් වගේ දෙයක් මේ අඹරෙන්නේ. ඇත්ත වශයෙන් කඹ දෙකක් කියලා කියන්න පුළුවන්. එහෙනම් වරපට වල දෙකක් කියලා කියන්නත් පුළුවන්. අර උතුපු දෙකක් අල්ලගෙන ඉන්න තැන ඉඳලා අර නද අල්ලගෙන ඉන්න තැන දක්වා එක වරපටක් එතන ඉඳලා එහාට තවත් වරපටක්. නමුත් මේක බැලූ බැලමට ආකින් ඉඳන් බලනකොට මෙතන තියෙන්නේ මේ දෙන්නෙක් වරපටක් අඹරනවා. මේක තියෙන්නේ ඇත්ත වරපටක්. සත්‍ය වරපටක්. අපි දැන් ජීවිතේ මොහොතකට ඉති ගන්නම්ම අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා අතහැරියයි කියලා මොකද වෙන්නේ එතකොට? අර උඩපැත්තේම දඟලමින් සිටිය මේ වරපට ප්‍රේක්ෂණයෙන්ම මොහොතකින්ම අර සියල්ලම අර අර සබ්බ සංකාර සමත සබ්බූප දෙපටි නිස්සග්ග වගේ තත්ත්වයක් වෙනවා. ඒක ඉන්පිටින් ගිහිලා ඇත්ත වශයෙන්ම මෙතන කඳයක් නැහැ කියන අවබෝධය කෙනෙකුට එනවා ඒකම. අන්නේ විදිහට තමයි මේ ලෝකය. මේ ලෝකයේ තිබෙන මේ අනිත්‍යතාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේක අල්ලා නොගන්නා තා උපාදානයක් නැති තා මේ අනිත්‍යතාවින් අපිට කිසිම පීඩාවක් නැහැ. මෙතන තියෙන්නේ මෙතන ලෝකයේ හැම දඟලීමක්ම ඒ ක්ෂණයෙන්ම දඟලීමකින් ඉවර වෙනවා. ඒකයි ලෝක ස්වභාවය. උද්‍යප්පේ කියලා කියන්නේ එක. එතකොට අර කොන්දේකේ එක්කෙනෙක් උපදත්තට අර අල්ලගෙන නැත්නම් මොකද වෙන්නේ? මේ අනන්ත කාලයක් කල්ප කෝටි ගණනක් අර දෙන්න එකතු වෙලා අර වරපට එකපැත්තට අර විදිහට අඳුරුවක් කවදාවත් වරපටක් හදෙන්නේ නැහැ. මොකද දෙන්නම එකපැත්තටයි කරකවන්නේ. මේ විදිහ සත්‍යයක් ලෝකයේ තිබෙන්නේ ලෝකයේ නීම ගලන හැම දෙයකම කියන අනිත්‍ය ස්වභාවය ඉන් අපිට පීඩාවක් වන්නේ නැහැ. පුරවන්නේ අන්න මැදින් අල්ලගත්තු හැටි. එතකොට අර මැදින් අල්ලගත්තු හැටි අන්න කඩයක් වගේ දෙයක් අඹරෙනවා. ඕකටයි ලෝකය ලෝකය කියලා කියන්නේ. මේකයි ලෝකය සත්‍ය හැටියට ගන්නෙ. එහෙම සත්‍ය හැටියට ගැනීම නිසා තමයි අර මේක අනිත්‍යත්ව නම් එහෙමනම් මේ සත්‍ය වූ ලෝකය විනාශ කිරීමක් වෙන උච්චෝදයක් වෙනවා. මේ තත්ත්ව පිළිබඳ බුදු පියාණන් වහන්සේ මේ උපාදාන පත්‍ය භව කියන වචනේ අර්ථය අනුවමකින් කල්පනා කරොත් මේ සූතදීන දර්ශනීය මාර්ගයේ ඇත්ත වශයෙන් මෙතන නැති වෙන දෙයක් නැහැ. නැති වෙන විනාශ වෙන ආත්මයක් නැහැ. මෙතන ඇත්ත වශයෙන් තිබෙන ලෝකයේ තිබෙන්නේ මේ විදිහේ මේ අනිත් ලෝකයේ තිබෙන අනිත්‍යතාව. සුදයක් බය වශයෙන් මොහොතක් මොහොතක් පාස ඇති වෙනව නැති වෙනව. මේක නදී ග්‍රහණයක් නැත්නම් මේක මෙතන උපාදාන පත්‍ය භව ඊළඟට තියෙන්නේ මොකද්ද? භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් උපායාස සම්භවಂತಿ. අර බුද්ධන්න සුපායත ආදී හරියට අර මැදින් අල්ලගෙන ඉන්න තැනකට අර කරකෙවිල්ල නිසා අඳුරීම නිසා වන පීඩාව වගේ ඒ විදිහට. එතකොට යම් කිසි දැන් මේ සෝනන්නාදී මාර්ගඵල ලැබෙන බුද්ධලින් මේ ලෝකයේ පිළිබඳ ලබා ගන්න ගැටීම ඉතාමත් කෙටියෙන් දක්වන පාටියක් තමයි අපි කලින් සංග්‍රහ කරේ. යම් කිසි සමුදේ ධම්මං සබ්බංසං නිරෝධං. බලුවාම ඒ කිසි දෙයක් නොවන වගේ බලුවාම යම් කිසි සමුදේ ධම්මං සබ්බංසං නිරෝධං. යම් තාද්දයක් හටගන්නා ස්වභාවයක් තියෙද ඒ තාත් හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයක් ඇති. අන්න අර ලෝකයේ අහිංසක අර ඇතිවීමත් නැතිවීමත් පිළිබඳ ඉතාමත්ම සරල ගැටීමක් වෙනවා ඒ ස්වාන් පුද්ගලයාට. හරියට අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා මොහොතකට මාර්ගචිත්ත බලින් සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය අල්ලගෙන හිටින්නේ ඉල්ලීගෙන හිටින්නේ. ඒ නිසා තමයි අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා ඔච්චර අර්ථනම් අර දඟ නිසා දඟලීම් මැදේ පීඩා ඇතිවෙනවා. සෝක පරිදේ දුක් දෙමන ස්වභාවයක් ඇති වුණත් අතහරින්නේ නැහැ. ඒක බොහොම අමාරු බුදු පියාණන් වහන්සේ කෙනෙක්ම පහළ වෙලා ධර්ම ප්‍රකාශ කරන තාක් ලෝකේ අතහරින්නේ නැහැ. එතකොට කොයි ආකාරයකින්ද අර මේ පාදාන ස්වභාවය මොහොතකට ඉවත් කරලා අර ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරලා ලෝකෝත්තර වශයෙන් පුහුණු කරලා මොහොතකට අතහැරියා පුද්ගලයා අන්න ඊළඟට ආයෙත් අල්ලගන්නකොට තේරෙනවා අර දඟ අඩුයි. සකය දිටි චිකිත්සා සීලබ්බත පරාමාසය මුගද්දුරට අඩු කියලා ගිහිල්ලා අර දඟලෙ ගිහිල්ලා තමරපට තරමක් දුරට ගිහිල්ලා ඒ වගේම මේ භවයට නැවතෙන මොහොතේදී තේරෙනවා මේ භවයට ඉන්නේ උපාදානිය නිසායි කියලා. මේ අල්ලා ගැනීම නිසා ඒ අල්ලා ගැනීම තියෙන්නේ අර ආශ්‍රව අනුසය ආදී නිසා අප්‍රේම ක්ලේශ නිසා කියලා ඒ විදිහට තේරුම් ගන්න පටිච්චසම්පාද ධර්ම එතනම තේරෙනවා.
ඔන්න විදි තත්ත්වයක් අපිට මේ බරපතලයෙන් පදුරට අපි ගියේ. නමුත් මෙන්න මේ භය පිළිබඳ යම්කිසි වැටහීමක් ලබා ගන්න මේ උපමා උපකාර වෙනවා කියලා හිතනවා. මක්නිසාද ලෝකයා භය ගැන කල්පනා කරන්නේ බෞද්ධ බෞද්ධ හැමදෙමුත්ම අර සත්පදාර්ථ පිළිබඳව අර සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකෙන් ගත්තු දෘෂ්ටියමයි. තමයි දෘෂ්ටි පිළිබඳ පිරිසුදු වීමක් නැතිතා ලෝකයා තුළ නිවන බය දන්නවන දී දන්නවන දෙයක් භවන නිරෝධය කියන එක බොහොම බයයි. ඒකට තමයි ප්‍රතිකුත් නෝදුගේ මංගකත් තම අටුවාචාරින් මහන්සිල තව සමහර විට මේ නිවන පිළිබඳ හඳුන්වනකොට අර දුල කියන පදය වැරදියට තෝරනවා. ඒ කියන්නේ මේ නිවන කියන වචනය හඳුන්වීමට සමහර විට යොදන සක්සත කියන වචනේ කිසිසේත් කිට්ටු කර නොකළ යුතු වචනයක් නිවන හඳුන්වීමට යොදනවා. නිත්‍ය శాశ్వత తత్వයක් තමයි නිවන. අපි අහන්නේ මොකද්ද කියලා ඒක ප්‍රකාශ කළොත් උදාහරණ බ්‍රහ්මත්වයට ලංවන නිසා, බ්‍රහ්ම නිර්වාණ ආදීට ලංවන නිසා. නමුත් මේ විදිහේ తత్వයක් ඇති වුණු මක්නිසාද අර දුර කියන වචනේ. දැන් බුදු පියාණන් වහන්සේ නිවන හඳුන්වන ඒ වචනයක් තමයි දුර. මේ වචනේ අර්ථය හරියට තේරුම් නොගැනීම. මේ දුර කියලා කියන්නේ ස්ථිර අචල කියන අදහසයි. සමහර අවස්ථාවල මේ කමගම බ්‍රහ්ම වයමන යොදනවා. දුලං සස්සතං අවිපරිණාම ධම්මං නිච්ඡං ඔය නිච්ච දුර සස්සත අවිපරිණාම ධම්ම කියලා ඔය විදිහ පද සමූහයක් යොදනවා තමයි. ඒ කියන්නේ අර ඒවා එක ළඟින් යන පද නිසා. නමුත් මෙතන නිවන දුර වශයෙන් හැඳින්වීමක් නිසාද නිවනේ ලැබෙන ප්‍රත්‍යක්ෂය කවදාවත් වෙනස් වන්නේ නැහැ. අචලං සුඛං කියලා ප්‍රකාශ කරන්නේ එකයි. ඒ අදහසමයි අකුප්පා චේතෝ විමුක්ති කියලා. බුදු දහම වාචික නිවන හඳුන්වන සමහර අවස්ථාවල අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය අනිකුත් හැම චේතෝ විමුක්තියක්ම කුප්පයි කුප්පපටිච්ච සම්පන්න කෝප්‍ය වෙනවා කුපිත වෙනවා කලනිය වෙනවා. සමහර විට ජීවිත කාලය තුළ දිශානේ වුණත් මරණ වේදනාව හමු චලනය වෙනවා. අවසාන දුරුම් කරුව තමයි මේ මරණ වේදනාව. කෙනෙකුගේ යම්කි දින්න හෝ නොදින්න වැටෙන අවස්ථාව තමයි මරණ වේදනාව. ඒ මරණ වේදනාව හමු ඒ අනිකුත් චේතෝ විමුක්තිය හැම එකක්ම පරාද වෙනවා. නමුත් මේ නිල් කියන චේතෝ විමුක්තිය මායයෙන් ඉන්න කලින් අතහරින මේ නිවන අකුප්පා චේතෝ විමුක්තිය ඒක කවදාවත් මේ ඒක අච්චලයි අච්චලං සුඛං කියලා කියන්නේ ඒකයි අද්දුවං කියලා කියන්නේ ඒකයි. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ නිවන හැඳින්වීමට යොදු පද සමහර විට ඒ අර්ථය හරියට තේරුම් නොගැනීම නිසා සමහර විට බුදු පියාණන් වහන්සේ අනිකුත් තීර්ථකින් යොදන වචනම යොදනවා වෙන අර්ථයකින්. ඒ බඳු අතන් බොහොමයි. නමුත් ඒ තීර්ථකින් යොදුව අර්ථයෙන් ගත්තොත් ඒක එම් පිටුම එතන ධර්මය විකෘත වෙනවා. ඒ විදි අවස්ථාවක් නිසා තමයි මේ අටුවාචාරින් වහන්සේලා ඉතාමත්ම අවාසනාවන්තන්තමට සස්වත කියන වචනය තමා නිවන හැදීමට උදාගෙන තිබෙන්නේ. සාසත නිත්‍ය වාක්‍යයකට මූලිකම හේතුව අර භවය පිළිබඳව තියෙන වැරදි වැටහීම. මෙත ඇත්ත වශයෙන්ම භවයක් තියෙනවා කියලා. දැන් අසීමාන්‍ය කියලා වචනයක් තියෙනවා. ඒකෙන් හැඟෙන්නේ මේ දෙවි කියලා මානියක් ලෝකයේ තිබෙන්නේ. වෙන ශාස්ත්‍රුණුන් බැලුවේ මේ සත්‍යෝ මම මේක බේරගන්න. එහෙම නැත්නම් මේකට අමෘත තත්වයක් ලබා ඇති. බුදු පියාණන් ප්‍රකාශ කළේ මෙතන ඇත්ත වශයෙන් තියෙන අස්මි මානියක් දෙමි කියලා කියන මානියක් තමයි. මේ මානියවත් කිරීමයි අවශ්‍ය වන්නේ. අනේ ඒ නිසා තමයි දැන් එළිවර පිළිබඳව සමහර සඳහන් වෙනවා. ඔය අනිත්‍ය සංඥාවෙන්ම සමහර විට සම්මා මානාදි සමය අන්තමකාසි දුක්ඛස්ස අසුමාන සමුද්ඝාතං තාතුනාති දික්ඛේ ධම්මේ නිබ්බාණං රාතන් වාස්ති පිළිබඳව සඳහන් වෙනවා. අසුමාන විනාශ කිරීම කියන தත්ත්වයට පෙනෙනවා. ඒක දික්ඛේ ධම්මේ නිබ්බාණං. ඒකම දික්ඛේ ධම්මේ නිමන සමහර කෙනෙක් කල්පනා කරනවා අසුමාන සමුද්ඝාතය වෙනමයි නිවන වෙනමයි කියලා. නමුත් අසුමාන සමුද්ඝාතයත් එක්කම නිවීම එතනමයි. ප්‍රතිසාර අර මේක මේ ඇත්ත වරපටක් ඇත්ත කඳුයක් කියලා හිතාගෙන මෙච්චර කාලයක් මේ අඹරඹර ඉහිගුණ මේක තේරෙන්නේ නැත්නම් අර උපාදානේ නැදින් අල්ල ගැනීම නිසා අතහැරීම මොහොත තේරෙනවා. ඊළඟට මේ රහස අතහැරීම නිසා තමයි අර ආර්ය පුද්ගලයා ආර්ය පුද්ගලින් හැදින්වීමට යොදන පද මේ සංසාරයේ උපදින උත්පත්ති සංඛ්‍යාවන් නම් කළ තියෙනත් ඒක නිසායි. අර වැටහීම එනවා. නමුත් අර දැන් සත්‍යකත්තු ධර්ම සෝවාන් පුද්ගලයා තව හත්වරකින් උපදින්නේ අර ගැම්ම අර දඟලේ දිහිලා. ඒක නිසා දැන් රහගත වටහාගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගියොත් තවදුරටත් මේ අතහරින බයෙනේ ඉන්නේ මේ චෙල්ලිලා ඉන්නේ. එන්නේ අතහරින්නේ නැත්නම් නිසාද අතහැරියාම මේ විනාශයක් වෙයි කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මහ බරක් හැටියට පේන මේ බර ඇත්ත වශයෙන්ම උපාදානිය නිසා නැති වෙන බර. දැන් යමක එල්ලීගෙන ඉන්න වේගයමයි මෙතන තියෙන බර. ඒ කාරණේ ලෝකයට තේරෙන්නේ නැහැ. මේ මහ විනාශය කියලා හැඟීම නිසා අර කඹි එල්ලීලා ඉන්නවා. නමුත් මොහොතකට හරි අතහැරිය නම් තේරෙනවා අර දඟලින් දඟලින් තමන්ගේ මේ මොහොතේ නැතිද යන බව දිනන බව. ඒ දිනීම පිළිබඳ සම්පූර්ණ අවබෝධයෙන් යන සම්පූර්ණින් මතය හරි යන ඒ අවස්ථාවේ ආශ්‍රව අංශයේ උන්තිම ක්ෂේත්‍රය.
එතකොට මේ පොඩි ගාථා වාසියෙන් අපිට උත්සාහ ගන්න පුළුවන් අන්න අර සත්‍යකාපරි දේවන මොකද්ද මේකට අඳන්න තියෙන්නේ මක් නිසාද මම හිතුව කියලා අවබෝධයක් කියන්නේ නෑ මම ඉන්නවා කියලා අවබෝධයක් කියන්නේ නෑ මෙතන වෙන්නේ සංස්කාරයන්ගේ විනාශයක් විභව කියලා මෙතන හිතලා තියෙන වෙන අර්ථයකින් සංස්කාර පිළිබඳ විභවය ලෝකීය භව විභව වචන පිළිබඳව කතා කරනකොට සමහර කෙනෙක් මේ භව සත්‍ය ආත්ම පදාර්ථය විභව කියන්නේ ඒක විනාශය නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන විභව ඉස්සන්ති කියන මෙතන විභව කියන පදේ යන්නේ සංස්කාරයන්ගේ විනාශය ඒකට කවුරුත් අඬන්න ඕනේ නෑ අර වාක්‍යයක භවයක තිබුණ අර තාවකාලික දිනාව පිරිමහ ගන්න අර පුතුතාවුතු ආදී වගේ සිතා ගන්න දේවල් පුද්ගලින් පිළිබඳව කල්පනා කළකොට කර්මානුරූපව භව සංයෝජන මූලයෙන් එහාට මෙහාට වෙන රූකඩ කොට මේ රූකඩ කොට මුල් කරගෙන තමයි දැන් අපි මේ දේශනා ආදිය පවත්වන්නත් මේ පිරිසක් නැත්නම් මේ දේශනාවක් නෑ මෙතන මේ දේශනාව කියලා කියන මේ භවන මේ නාටකයට උපකාර වෙන අනිකුත් මාගේ වචන කිව්වත් අපි හැමදෙනාම උත්තරා නාටි ජවනිකාවක් මෙතන තියෙන්නේ මේක අපිට ලෝකයට දෙනවා මේ වගේම තව ජවනිකා මේ සමහර විට බඹල කීපයක් එහායින් අර කැලේ එහෙම සිද්ධ වෙනවා ඇති හඩියවලක් සමහර විට බොහොම කඩිසරව වේදනාවෙන් පෙළෙන ජඩවිල්ල කුස්සගෙන යනවා ඇති ඔවුන්ගේ ජීවිතය ඔවුන්ගේ භවනාටක එක්තරා ජවනිකාවක් ඒ වගේම තමයි මේ හැම එකක්ම ඉතින් මෙන්න මේ රාමුව අපිට නොපෙනීම තමයි මේ අලුතියා රාමුව යම්කිසි අවස්ථාවක අර ආශ්‍රවංශයේ මුලින් විමුක්තව පෙන්වත් ඒ තැනැත්තාට අන්න ලෝකයෙන් පිටිම විවෘතයි හරියට අර චිත්‍රපට ශාලාවේ නෘත්‍ය ශාලාවේ අර දොරවල් හදිසි අරුණා වගේ එහෙන් පිටිම අර තිරේ තිබෙන ඒ ගවනිකා එතනම අර සබ්බ සංඛාර සමත සබ්බ උපදිපටි සද්ධාදී අපි කමුත් ප්‍රකාශ කළාට අදට එතනින්ම ඉවරයි දැන් එතකොට මේ ඒ උදුරුම් ගාථාවන් ඊළඟට අපි එමු අර තුන්වෙනි ගාථාව සුද්ධං ධම්ම සමුත්තා දං සුද්ධං සංඛාර සම්පති පස්සන්තස යතහ භූතං නබ්‍රං සෝති ගාමනි ඒ කියන්නේ සුද්ධං ධම්ම සමුත්තාදං සුද්ධ ධර්මයන්ගේ හට ගැනීම සුද්ධං සංඛාර සම්පති සුද්ධ සංස්කාර සම්පතිය පස්සන්තස යතහ භූත වශයෙන් අතීතතු හේතියෙන් දකින්න තැනැත්තාට නබ්‍රං සෝති ගාමනි සම්බුද්ධ බයක් නම් නැතිවන්නේ නැත දැන් මේකත් අපිට පුළුවන් ඊළඟට ගැඹුරු අර්ථ මේකෙන් මතු කරගන්න. මේක නැති දේවල් නෙවෙයි මේ ඇති දේවල්. මේ ගාථාවේ තිබෙන අඩංගු දේවලුයි ප්‍රපේශක්ති ප්‍රමාණයෙන් මතු කරන්න බලන්නේ. මේ සුද්ධ ධම්ම කියලා කියන්නේ මොනවද? දැන් ලෝකයා ගන්න දේවල්, එහෙනම් ධම්ම හැකියට සැලකෙන දේවල්, මනසට අරමුණු වන ඒ ධර්ම, ඒවායේ අසුද්ධ ස්වභාවයක් තිබෙන නිසා, අසුද්ධ ගන්නෙමක් නිසාද ආශ්‍රව සහිතයි. මෙතන කියන්නේ අනාශ්‍රව ධර්මයක්. මේ රහතන් වහන්සේට මේ ලෝකයේ දේවල් අරමුණු වන්නේ අනාශ්‍රව වශයෙන්. ඒවායින් සංකතයක් ගොඩනැගෙන්නේ නැහැ. නිකන් සංස්කාර නමට සංස්කාරීව. ඒවායින් චිත්‍රපටියක් ගොඩනැගෙන්නේ නැහැ. අර චිත්‍රපටියේ තියෙන දර්ශනවල අර දිග ජනක දර්ශන මේවා මේ ආකාරයට හැදිලා තිබෙනවා කියලා ගතෙහිම යටපත් නොවි අවිද්‍යා අනුසයෙන් යටපත් නොවි තිබෙනවා නම් කෙනෙකුට චිත්‍රපටියක් රසින් දින්න බෑ අත්ත වශයෙන්. ඒ තැනට චිත්‍රපටියක් නැහැ. චිත්‍රපටිය එතනින් ඉවරයි. අන්න ඒ වගේ මේ සුද්ධ ධම්ම වශයෙන් රහතන් වහන්සේට කොට වෙනවා සුද්ධං ධම්ම සමුත්පාදං මේ ධර්ම ඇති වෙනවා නැති වෙනවා ඉච්චරයි සුද්ධං සංඛාර සංගති මේවා මේ අර සංස්කාර පෙළක් විතරයි සේ ආරූපටක් මෙහි කරකේ වෙනවා ඒ අන්නේ හැඟීමක් එනවා සුද්ධං සංඛාර සංගති මේක දකින්න තරප්පාට ගම් දෙතු බයක් නම් නැතිවන්නේ නැහැ කියලා අපිට මේකට පොඩි උපමාවක් අපේ ශක්ති ප්‍රමාණින් කිට්ටු කළොත් මේක හරියට අපිට දක්වන්න පුළුවන් මේ මහානේ මැෂිනක මහගෙන යනකොට දැන් අපි ගන්නවා මහානේ මැෂිනකින් දැන් ඔරුදු පටක් එහෙම දෙපටක් එකතු කරලා මහනවා. නමුත් හදිසියෙන් අපි හිතමු අර මහන මැසින යටින් උල ඉවරුණා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? යටින් උල ඉවරෙච්ච බව දන්නේ නැත්නම් සමහර විට මේක මහිච්ච මහමක් වගේ පේන්න පුළුවන්. නමුත් දැනකට මහිර නැහැ. මොකද වෙලා තියෙන්නේ අර මේ හැම මහිමක්ම සම්පූර්ණ වෙන්න නම් මෙතන තිබෙන්න ඕන කාරණා කිහිපයක්. ඒ කියන්නේ අර ඉදිකටු පහලට යනවා එක්කම අර යටින් උල එකතු වෙලා මේක ගැටයක් වටෙන්න ඕන. මේ ගැටිය වැටෙන රහතන් වහන්සේට අර සංස්කාර නිසා අර සංකතියක් ගොඩනගින්නේ තණ්හාමාන දෘෂ්ටියක් නෑ තණ්හා වශයෙන් ඇලීමකුත් මාන වශයෙන් දෙවීමකුත් දෘෂ්ටි වශයෙන් පැටලීමකුත් අවශ්‍ය මේ බල ගැට ගෙතෙන්න එතකොට මේ මෙතන තියෙන අන්න අර යටිනුන ඉවර වූ මාන වශයෙන් වගේ රහතන් වහන්සේගේ හිත වැඩ කරන්නේ මේ අරින් මේක කියන වලින් කියලා චිත්ත අර්ගමේද කිව්වත් මේ හැම එකකින් හැඟෙන්නේ අර අනාශ්‍රය ධර්ම එවන් සංකතියක් ගොඩනගින්නේ මක්නිකාද අර මේවා ඇති වෙනව නැති වෙනව අර ස්වභාව ධර්ම වශයෙන් ඒවා දකිනකොට ඒ අවිද්‍යාව නිසා දැන් පටිච්චසමුප්පාදයේ මුලින් අවිද්‍යාව දාලා තියෙන මොකද්ද අවිද්‍යාව නිසා ඇති වෙන ධර්ම પરම්පරාව එතකොට ඒ අවිද්‍යාව නිසා ඇති වෙන ධර්ම પરම්පරාව ඒ ක්ෂණයෙන්ම මේකට කාලයක් නැහැ අකාලික කියලා කියන්නේ ධර්මය අකාලිකයි කියලා කියන්නේ ඔන්න ඔය නිසායි මේක අර භවත්‍රයකට බෙදලා මේ පටිච්චසමුප්පාදයේ මේ සංස්ථාගත විදිහට තේරුම් කරන්න යාමෙන් තමයි
මෙන්න මේ මේ ධර්මයේ ඉතාමත්ම සම්දික්ක අකාලික ගුණය යටපත් වෙලා තියෙන්නේ. අර අවිද්‍යාව නිසා අර්ථයන් ධර්ම පරම්පරාවක් ඇති වෙනවා නම් භව ජාති ජරා මරණ ආදිය ඇති වෙන ඒ තත්ත්වයේ ක්ෂණයෙන්ම ඉවර වෙනවා. අර අවිද්‍යාව ප්‍රහාණේ අනේක නිසා තමයි නභයන් හෝති ගාමනේ. මෙතන මේ අමුත කියලා කියන්නේ මේ මරණ බය නැතිවීමයි. එතකොට මේ මරණය පිළිබඳව තිබෙන ලෝකයා තුළ තිබෙන එක්තරා විදිහක හුඹස් බියක්. මොන විදිහකට කියනවා එක්තරා හුඹස් බියක් ලෝකයා තුළ තිබෙනවා. දැන් අපි දන්නවා වන්නික සූත්‍රයේ මේ හුඹහක් උපමාවක් ප්‍රකාශ කරලා තිබෙනවා. මේ මේ මිනිස් එකක් කියලා මේ ශරීරයේ තව ශරීර කූඩුව මේ සතර මහා භූතයන්ගිනුත් මෞපියන් නිසාත් මේ ආහාර ස්ථාන ආදීනුත් එකතු වෙලා ගොඩ ගැහුණු හුඹහක් හැටියට වන්නික සූත්‍රය දක්වලා තියෙනවා මේ ශරීරයේ. මේ සූත්‍රය ප්‍රකාශ කරනවා අභික්කන සුමේද සත්තං ආදාය නුවණැත්ත නුවණැති බුද්ධලය මේ ආයුධයක් අරගෙන මේ හුඹා බිඳින්නේ කියලා. මේ හුඹයි සත්‍ය වූ ආත්ම රාගයක් ඉන්නවා කියන හැඟීම ලෝකයා තුල තිබෙනවා. මේක හරියට බිඳල බැලුවා අන්තිමට වෙන්නේ කුමක්ද? අන්තිමට හමු වෙන්නේ කවුද? අර ලෝකයා වෙනඳුන් පිටින් ලැබිය අනාත්ම රහතන් වහන්සේ කෙනෙක්. අනාත්මය ප්‍රත්‍යක්ෂ කරන නාගේ හමු වෙන්නේ. ඒකම තමයි වන්නික සූත්‍රයේ මේ මේ සූත්‍රයේ ලෝකwidetilde අපට අර්ථ එකතු කර ගන්න පුළුවන් මේ ධර්මානුකූලවම අන්නේ විදිහට සත්‍යයක් මෙතන මේ. එතකොට අර මේ ධාතු මහඟුටි කය එහෙම නැත්නම් මේ හැම ධන සංඥාවෙන් ලෝකයා ගන්න දේ ඒ ධන සංඥාව නිසාම මෙතන මේ මරණ බයක් ආදියක් ඇති වෙන්නේ. භවය නිසාම එතන ජාතිය තියෙනවා. දැන් පරික්ෂාබ්දාදී පිළිබඳව හොඳ වැටහීමක් මේ අනුව කෙනෙකුට ඇති කර ගන්න පුළුවන්. අපි කල්පනා කරනවා ජාති කියන එක හරියට අර ජාති කියලා කියන වචනයක් කියනකොට සමහර විට සිහියට නැගෙන්නේ අර මව් කුසකින් බිහිවන කෙනෙකු එහෙම නැත්නම් අර ඒ විදිහට දරුවෝ ඒ විදිහට. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ජාතිය අර අර භවයත් එක්කම සම්බන්ධයි, අර උපාදානයත් එක්කම සම්බන්ධයි. දැන් අපි යංගිරි දෙයක් කියන්නේ දැන් අර පාපුටුවක් හැටින්ට පාවිච්චි කරන අවස්ථාවේ යන පාපුටුව උපන්න. එතකොට ඒ පාපුටුවේ ප්‍රයෝජනීය නැති වුණ අවස්ථාවේ පාපුටුව මැරුණා නැති වුණා. අන්නේ අදහසින්ම තමයි දැන් අරිය පරිවේශන සූත්‍ර ආදී ඔය ජාති ධම්මං ජරා ධම්මං කියලා ඔය ප්‍රකාශ කරන තැන්වල ජාති ධම්මා හේතේ භික්ඛු උපදේ. මේ උපදින් හැම එකක්ම මේ ජාති ස්වභාවයයි කියලා එහෙම ප්‍රකාශ කරනවා. පුත්ත භරියං ජාති දාසං මේ පණ ඇති දේවල් පමණක් නෙවෙයි. එතන සඳහන් වෙන ජාති රූප රජතං ජාති ධම්ම. රන් රිදී මුතු මැණික් අපි දැන් කල්පනා කරමු ඔය මිල මුදල් ආදී ඒවා කොහොමද මේ උපදින්නේ? කොහොමද ඒවා ජරා ධම්ම වෙන්නේ? ඒ උපදින්නේ අර තණ්හා මාන දික්ඛ ආදී නිසායි. ඒවා විනාශ වෙන්නේ ඒවට භවයක් ලැබුණ ජාතියක් උත්පත්තියක් ලැබුණ ඊළඟට ඒ උත්පත්තිය නිසාම ඒ උත්පත්තියක් එක්කම අරගෙන ඉන්නේ තමයි ජරා මරණ ආදී. ඒ නිසා අර විදිහේ ශෝක පරිදේව ආදියට ඒක අරමුණු වෙනවා, ඒකට උපකාර වෙනවා. ඔන්න විදිහේ ඒකට මේවා තනිකර සංස්කාර වශයෙන් දකින්න තැනත්තට අර දේවල් හැදෙන්නේ නැහැ. ඒ අර අනිදර්ශන විඥාන පිළිබඳව සමාජයේ මුල් මේ ප්‍රකාශ කරන අවස්ථාවල තේරුම් ගැනීමට අපහසු වගේමක් නිසාද මෙතන මහා වචන ගොඩක් විතරයි තියෙන්නේ. පටවි නාහොසින් පටවියා නාහොසින් පටවිතු නාහොසින් ඒගේ නම් තේරුම් ගැනීම කියන්නේ කුමක්ද? මේ ලෝකයා භවයක් මුතා ගන්න භවනාටකය සත්‍යදයක් හැටියට සැබෑදයක් හැටියට අහුරු කරගන්න එකිනෙකා අතර එක ව්‍යවහාර කරගන්න උපකාර කරගන්න මේ සංකල්ප සමූහයම රහතන් වහන්සේ දකිනවා මේවා එම්පිතුන් අර මහතයන් ගොඩක් මේවා නියම හරයක් නෑ කියලා ඒ වැටහීම තිබෙනවා, ඒ අවබෝධය තිබෙනවා. එතකොට දැන් මෙතන අර මහන්න මැසිමේ උපමා වෙනත ප්‍රකාශ කළේ මේ භවයක් ගෙතේනේ භව නිරෝධය එතනම දැන් තමාර කෙනෙක් කල්පනා කරනවා දැන් රහතන් වහන්සේ මරුණට පස්සේ තමයි මේ නැත්නම් අපි මේ වචනේ දන්නේ මෙතන ලෝකයා පාවිච්චි කරන වචනේ මේ නිවන් සුව බින්දින්නේ කියලා. නමුත් භව නිරෝධී ප්‍රත්‍යක්ෂ කරනවා දිච්චීව ධම්මේ මේ කිසිම ආගමක නැති විදිහේ පුදුම දෙයක්. අර භව නිරෝධී ප්‍රත්‍යක්ෂ වන්නේ අන්නර අර මහණ මෙසිනේ වටින උදේ දරුණ අවස්ථාවේ අනුසය සමුග්ඝාතු ඒකම ආශ්‍රවයේ කිසිවක් නැහැ, තණ්හා මාන දෘෂ්ටියක් නැහැ. ඒක නිසා මේවා වෙනවා යනවා කිසිම අමුතේ එතනයි අමතං පරිභුංජති රහතන් වහන්සේලා අමතං අමෘතය පරිභෝග කරනවා. දැන් අර අධිමුත රහතන් වහන්සේ දැන් යම් කිසි විදියකින් අත් වශයෙන් සිද්ධ වුණේ අර ස්වර්ගතුන්නේ ඒ නිධර්මයේ තේරුම් අරගෙන ශ්‍රද්ධාවෙන් ඒ රහතන් වහන්සේ මරණයට පත් කරන වෙනුවට ඉන්පිතුම්ම නිදහස් කළා මහා උපාසකින් වුණා එමත්ත මාන වුණා කියලා විදිහට සඳහන් වෙනවා. නමුත් අත් වශයෙන් රහතන් වහන්සේ මරණයට පත් කළ රහතන් වහන්සේ ඒ දුනියම් පානිය අර අමෘතය පරිභෝග කරමින් ප්‍රඥාද මාර්ය උදුර ගන්න කලින් අතහැරීම නිසා ඒක නිසා තමයි අර භයක් නැත්තේ. අර හුඹස් බිය නැති වුණා. අර මරණය පිළිබඳ හුඹස් බිය ලෝකයා තුළ තවතින හුඹස් බිය නැති ඕකයි අමෘතය කියලා කියන්නේ, අමතය කියලා කියන්නේ.
අර දෙවියන් අසුරින් සටන් කළ ලබා ගන්න අමුතු දෙහිතක් අමුතු පාණයක් නෙවෙයි රසවත් පාණයක් නෙවෙයි ඔය කියපු අමෘතත්වයේ අමෘතත්වයේ පිළිබඳ හැඟීම ඒ නිදහස සුසුගේ අන්නක තමයි අමෘතේ අමෘත නම් වූ නිර්වාණය. ඉතින් මේකට සදාතාලිකත් අවශ්‍ය වෙන නැති බව අපි අමුතුවෙන් කියන්න ඕනේ. අපි අර සිංකයිරා උදපාණීන ආපාචී ශබ්දදාසින් කියලා ඒකේ ගාථාවලින් ප්‍රකාශ කළා. අර පිපාසේ නිවාගරතර පස්සේ තවත් මොකටද ලිං තවත් මොකටද වතුර. එතකොට මේ ඔන්න සුද්ධංගම් සමුප්පාදං සුද්ධං සංඛාර සම්පූර්ණ රසං තත්ත්ව යථා භූතං නභයං හෝති ගාමිනී. ඊළඟ ගාථාවත් අපි ගත්තොත් තිනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති මනස්සං සෝ අසංින් දං වක්ඛිනේ තිනසූතිති. ඔන්න පුරුෂුණිතා පිළිබඳ වටිනා ගාථා කීයක්. තිනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක කෙනෙක් ප්‍රඥාවෙන් මේ මුළු ලෝකයම අභ්‍යන්තර බාහිර මේ සූනි ලෝකයම තිනකට සමන් තමකොළ ලී කැබිලිහාර සමාන කර ඉගැන් නිසරු කියන එක නිසරු ස්වභාවයකින් තිනකට සමන් ලෝකන් යදා පඤ්ඤා ප්‍රඥාවෙන් දුටුවනම් මමත්තං සුවසංහින්දං මමත්වයක් පිළිබඳ හැඟීමක් නැතිවන්නේ මමත්වයක් අල්ලගන්නේ නැතිව මමත්තං සුවසංහින්දං නත්ති මේ තින සෝචති මට යමක් නැති වුණා කියලා අඳන්නේ නැහැ. අර භව නිරෝධය කියන වචනයට බය වෙන්නේ නැහැ. මම හිතාද මේ ඔක්කොම නිසරු දේවල්. ඉතින් කිසියම් කිසි දෙයක් අපිට ප්‍රකාශ කරන්නේ සමහර මේ අමුතුම විස්තර කළ යුතු දේවල් නෙවෙයි කියලා හිතන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන දේවල් වන්නේ කොහොමද කියන එක. දැන් අපි හිතමු දැන් මේ නාට්‍ය ගැන අපි කල්පනා කරන නිසා ඒකට සමාන එක්තරා ගාණිකාවක් අපි මේ ලෝකයෙන් ගන්න බලමු. මම හිතන්නේ නම් කිසි කෙනෙක් සැලපාරයක ගමන් කරනවා. හදිසි ගමනක්. යන අතරේ එක කකුලක් කැපෙනවා ගලක. බොහොම වේදනාවක් අර ගලත් සාප කරලා ගල ඉහත තල්ලු කරලා දානවා. තව ටිකක් එහාට යනකොට තවත් ගලක් අපල හැපෙනවා. ඒ තනිකතලා මේ බොහොම වේදනාවක් ආයිපයි. ආයි හරිලා බලලා අර ගලේ මීට අහුල දින වට පිට බලලා අරක පිළි දාලා ඒක මිනිසෙකුන් මතලා ඉන්නේ සංගව ගන්නවා. මේ ඉස්සෙල්ල හැපුණු ගලක් පස්සේ හැපුණු ගලක් මොකද මේ වෙනස? ඉස්සෙල්ල හැපුණු තිරවාණ ගලක් පස්සේ හැපුණු මොනික් ගලක්? එතකොට මේ ලෝකයා තුළ මේ මණික් ගල නිසා ඇති වෙන මේ සංහා මාන දිට්ටි නිසා අර ලෝකයාක වටිනාදයක් කියලා තාල තමයි මණික්. ඉතින් අර ඉස්සෙල්ල අවාසනාවට කකුල් ලැබුණ ඊළඟ සැරේ වාසනාවට. දැන් මේ කියන සිද්ධිය ඇත්ත වශයෙන්ම අපි දැන් මේ චිත්‍රපට කැමරාව ගත කළොත් එහෙම මේක හොඳ එක්තරා විදිහකට හාස්‍ය ජනක නාට්‍යයක්. එන්න ඊගේ තත්ත්වයක් මේ ලෝකයේ හැම එකක්ම පිළිබඳව තිබෙන මේ ලෝකයාවට තිබෙන දේවල් මේ රන් රිදී මුතු මැණික් මේ හැම එකක්ම මේ අපේ පාවිච්චි කරන හැම දෙයක්ම මේවා රහතන් වහන්සේට පේන්නේ අර විදිහ අර නාට්‍ය වේදිකාවක ඇති උපකරණ ගොඩක් වගේ. මේ වේදිකාවේ පසුබිමේ තියලා අර වේදිකාවට ගත්තට පස්සේ ඒවා ඇත්ත දේවල් හැටියට පේනවා. ඒ ගමනිකාවට අදාළ හැටියට ඇත්ත දේවල් හැටියට පේන පමණක් නෙවෙයි ඒ අපේ සිතේ තැන්පත් වෙනවා. ඒවාකින් තැන්පත් වෙලා තමයි උපාදානස්කන්ධ හැටියට ඊළඟට අපි මේ දීර්ඝ සංසාරේ අරගෙන යන අපේ මේ ඇලුම් බැඳුම් ගැටුම් මාදී දැන් සංසාරේ දැන් අර කියලා අපි විදිහට සමහර විට ඒ අතීතයේ ඇති කරගත්තු ද්වේෂ අතීතයේ ඇති කරගත්තු ඇලුම් ඒවා අනුව තමයි අපි මේ සමහර විට යටි ජීවිතේ වගේ හැසිරීම් ප්‍රවෘත්ති වෙන එකක් තමයි ඒවා කර්මානුරූප ඒවා අනුව තමයි සමහර විට පල්ලි ගැනීම එහෙම නැත්නම් ඒ ඇලුම් බැඳුම් මාදිය මේවා ගැන කල්පනා කරලා බලනකොට හරියට අර ජවනිකාවේ අර ජවනිකාව කාරක පාපුටුවක් හැටියට ගන්නෙ මේක ඇත්ත වශයෙන්ම පාපුටුවක් ඊළඟ ජවනිකාව වෙනකොට මේක මේ ඒ බඩුව මේ කියලා හැඟීමක් නැහැ. එහෙම නැත්නම් මේක මේ මාවාපෑමක් කියන හැඟීමක් නැහැ. අනිහේජ තත්ත්වයක් තමයි අර සංස්කාර බව මේව සංකල්ප සංස්කාර බව නොදෙන්නේ ලෝකයා මේව සංකල්ප දෙවිව ගැනීම නිසා අසුව ජාතිය මම අසුවලා එහෙම නැත්නම් කියලා ওই විදිහට ලෝකයේ තියෙන සත්‍යතනික අචේතනික වස්තු සමුදායම ඇත්ත වශයෙන්ම මෙතන පෙන්වන්න කරන්න පුළුවන් අපිට අර නාට්‍ය චිත්‍රපටයක තාවකාලික වෙලා පිරිමසා ගන්න යොදා ගන්න දේවල් වගේ මේ සතර මහා භූතීන්ගේ හෝමන් කියලා ප්‍රකාශ කළේ ඒකයි. සතර මහා භූතීන් තමයි ඒ අතින් පෙන්වන්න කරන මහා පුදුම හෝමන්කාරී. මේ හෝමන් වලටයි ලෝකයා මුලා වෙලා අර රූප සංඥාව ඇති කරගන්නේ රූපය. එන විදිහට මේ භවනාටකයේ තිබෙන එක්තරා ස්වභාවයක් මෙතන ප්‍රකාශ කරනවා. මේ කියන භවනාටකයේ මේ ශූන්‍යත්වය නිස්සාරත්වය පිළිබඳ එක්තරා අංශුමාත්‍ර අවබෝධයක් හරි යෝගාවචරයකට ලබා ගන්න පුළුවන්. මේ සතිපට්ඨාන සූත්‍රයට අනුව සති සම්පජඤ්ඤය පැවැත්වීමේදී නැත්නම් ඉරියව් පැවැත්වීමේදී සම්පජඤ්ඤ පුරුදු කිරීමේදී මේ යෝගාවචරයට නොමිදෙන ඒක පුද්ගල නාට්‍ය නර්මන්න අවස්ථාව සැලසෙනවා. මෙන්න මේ කියන නාට්‍ය සහාලිත ගච්ඡන්තුව ගච්ඡාමිති පදනාටි යන්නේ යෙනිදැන යන්නේ. නිසින්නවා මිති පජානාති හුන්නේ හුන්නේ මේ දැනගනි සයානෝවා සයානෝ මිති ජන තිතෝවා තිතෝ මිති පජානාති ගච්ඡන්තුවා ගච්ඡාමිති පජානාති තිතෝවා තිතෝ මිති පජානාති
සිටියේ සිටියම දැනගනි විසින්නවා විසින්නවා මේක ප්‍රධානාති හුන්නේ හුන්නේ දැනගනි සානවා සානීති ප්‍රධානාති ඒ විදිහට ඒ ඉරියෝපයත්තිනේදී ඒ ඒ තම තමන්ගේ ස්වරූපය තම තමන්ට පේන හරියට අර ඒක කුද්දල නාට්‍යයක් වගේ ඒ වගේම රූප ධර්මයන්ගේ පදනම ඉවත් වන විට නාම ධර්මයන් එක්තරා විදිහක අර්ථ ශූන්‍ය හොල්මනක් බවට පත් වෙනවා රූප ධර්මයන්ගේ පදනම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක ඉන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ යම් කිසි විරාගයක් සිටිය ඇති වෙනකොට මේ යෝගාවචරයට පිනුම මේ නාම ධර්මත් නිකන් මේ හොල්මන් ගොඩක් වගේ සමහර විට මේ නැති දේවල් ගොඩක් එක්ක මේ රංගපෑමක් කරන්නේ නැති දෙයක් අරින් නැති තුටුවක් හොයිදී දැන් මේකත් අපි අර අපි නිතරම දාගන්න ඔය නාට්‍ය ගුණා චිත්‍රපට ගුණා වගේ කල්පනා කරලා බලුවොත් මේ ලෝකයේ තිබෙන එක්තරා විදිහ නාට්‍ය සම්ප්‍රදායක් ඒක මේ කාලේ හැදින්වෙන්නේ අභිරූපණ නාට්‍ය නම් මේ. ඊ නාට්‍ය විශේෂයේ එක්තරා විදිහ ගොළු නාට්‍ය අවියක්. ඒ නාට්‍ය වල සමහර විට මෙන්න මේ වගේ ගවනිකා දකින්න පුළුවන්. නැති පාපදියකින් පාපදිය කියලා තමයි දවසිත ලේට නැති පාපදියකින් නැති කන්දක් නැවිගෙන ගිහිල්ලා නැති කෙනෙක් හමු වෙලා නැති සාකච්ඡාවක් කරනවා. එහෙම නැත්නම් නැති පුතුවක හින්දගෙන නැති මේසයක් උඩ නැති පොතක නැති දානකින් නැති ලිපියක් ලියනවා. මේ නැති නැති කියලා අලුත් ප්‍රකාශ කරන මොකද වේදිකාවේ පාපදියක්වත් කන්දක්වත් පුද්ගලයාට පුදුන පුද්ගලයෙක්වත් නැහැ වෙන දෙයක්වත් නැහැ. එහෙම භාණ්ඩයක් නැහැ. නමුත් අර අභිනිවේ නැත්නම් අර අංග චලනී මුද්‍රා ආට්ටින් යම් කිසියක් පෙන්වීම කරනවා. මේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකින්ට බොහෝ විට ඇතිවන්නේ ආශි රසයක්. මේක විහිළුවක් තමයි විහිළු. උන්වහන්සේ ස්වභාවයක් කර යෝගාවචරයට පැටහෙන්න පටන් ගන්නවා අර රූප ධර්මයන් ධාතුන් ශූන්‍ය වශයෙන් බලමින් සතර මහා භූතීන් ශූන්‍ය වශයෙන් සලකමින් නාම රූප සම්මර්ෂණය කරන අවස්ථාවේ කෙනෙකුට වැටහෙන්න පුළුවන් අර භවනාටකී ඇති මේ ශූන්‍යත්ව නිස්සාරත්වයේ අංශු මාත්‍රයක් වැටෙනවා. මේ නැති දේවල් එක්ක නේද මේ ගෙනියන්නේ මේ වැඩේ කියලා. අර හරියට අර වේදිකාවේ අර නැති පාට ගොඩින් නැති ගන්ධක් නගින්නවා වගේ එහෙම නැත්නම් අර නැති මේසයක් උඩ නැති පොතක් යමක් කියන්නවා වගේ මේ නැති දේවල් සමග ඒ එක්කම වැටෙන්නේ මොකද්ද මේ නාම ධර්ම. නාම ධර්ම තිබෙන්නේ අර රූප ධර්ම මොල් කරගෙන. රූප ධර්මයන්ටත් මේ නාම ධර්ම උපකාර වෙනවා. කියලා මෙන්න මේ එක්කම වැටීමක් මේ දෙක තුලින් මේ මතුවෙන්නේ මොකක්ද? මේ එකක්වත් මේ සංඥා කොටවල හැකියාව අරගෙන මේ යම් කිසි වට්ටෝරු වෙදකමක් කිරීමට අවස්ථාවක් නෙවෙයි මෙතන ඉහන්නේ කියන්නේ. නාමය නිසා රූපය තියෙනවා, රූපය නිසා නාමය තියෙනවා දෙකම ශූන්‍යයි. ඒ ශූන්‍යතාව පිළිබඳ වැටීමක් මෙතන තියෙන්නේ. මේ මොන කැලිය වලට හදලා මේ වගේ ගහගෙන එක්තරා විදිහක වට්ටෝරු වෙදකමක් ආරම්භ කරොත් අර සංඥා අර හිතේ එකතු වෙනවා. මේ නිදනව වෙනුවට බැඳෙනවා. ඔන්න ඒ තත්ත්වයක තියෙන ඉඳ තිබෙනවා. අන්න ඒ නිසා අපි දැන් කාලය තව තවත් නිසා අපි මෙතන අද නවත්වනවා මේ දේශනය. ශ්‍රද්ධාවන්ත පින්නුතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලේන් ඉල්ලා සිටි